තාත්තලා අපිට කවදාවත් අමතක කරන්න බෑ. කවදාවත් මම කරන්න බෑ. මේ මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම චරිතය ඇත්තටම. තාත්තා කියන්නේ මගේ පණ. තාත්තගෙන් වරදක් වෙලා නැහැ අපිට. සෙනෙහස පුදලා මගේ තාත්තා මට හරි ආද. ළමයිට හරි ආද. මොන අගහිංකකම් තිබ්බත් තාත්තෙක් කපිව බඩගින්න තියලා නෑ. අදත් තාත්තට අවුරුදු 70ක් වෙනවා. ඒත් කතා කරන හැම මොහොතකම අපි හොඳින්ද කියන එක තමයි එයා ඉස්සෙල්ලාම හොයලා බලන්නේ. ඉතින් මං හිතනවා මේ ලෝකෙ ඉන්න හැම තාත්ත කෙනෙක්ම ඒ වගේ වෙනවා නම් හොඳයි. පූජා වේවා. අයි බෝවන් හැමෝටම ශායිෆම YouTube චැනලේ තුලින් අපි තවත් අලුත් වැඩකට අත ගහලා තියෙන්නේ. මොකද්ද මේ වැඩේ? කොළඹ අවට මේ සැරිසරන්නයි අද මේ හදන්නේ මම. මොකටද මේ අද කොළඹ අවට පොඩ්ඩක් ඇවිදගෙන යන්න හදන්නේ, සංචාරය කරන්න හදන්නේ. ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් අපි කල්පනා කරා තමන්ගේ තාත්තා ගැන ඒ අය මොනවද කියන්නේ. මේ කොළඹ අවට සංචාරය කරද්දී අපිට එක එක තරාතිරම්වල අය හම්බ වෙවි. අපි බලමු ඒකට ඇත්තටම කතා කරලා තමන්ගේ තාත්තා ගැන ඒ අය මොනවද කියන්නේ. එන්න මාත් කියන්න අපි ගිහලා බලමු කොළඹ අවට. වැඩ ඇරලා ගෙදර යන්න මග බලාගෙන ඉන්න ගමන් අපි ටග් ගාලා අල්ලගත්ත අපේ කැමරා ඇහැට. අයිබුවන්. අයිබුවන්. රයිට්. ඔයාගේ නම? නිරෝෂ් දිල්ෂාන්. නිරෝෂ්. නිරෝෂ් කොහෙද ඉන්නේ? මම ඉන්නේ අනුරාධපුර පදවියේ. අනුරාධපුර. ඔව්. කොළඹ ජොබ් එකේ කරන්නේ. ඔව්. කොළඹ තමයි ජොබ් එකේ කරන්නේ. වැඩි වෙලා ගන්න නෑ. මොකද මේ ගෙදර යන්න බලන් ඉන්න ගමන් මේ හරි. නිරෝෂ්. තාත්තා ගැනයි අපි මේ කියන්නේ. තාත්තට බැනලා තියෙනවද? ජීවිතේ නෑ. තාත්තට වඳින ගාතව දන්නවද? දන්නවා. මතක් වෙන්නේ නැහැ වගේ. ඕ නෑ. මතක බඩ මතක් වෙන්නේ නැහැ. මතක් කරොත් මතක් වෙයි. ඔව් උද්දිගාර වලින් ගිහලා තුන් පිටරි උත්තරම්. ඉතුරු ටික නම් මතක. ඉතුරු ටික මතක නැහැ. මතකයි මේ වෙලාවේ ඒක වාට මතක් වෙන්නේ. තාත්තර වඳින ගාතව අමතක කොල්ලෙක් ඉන්නවද? හරි කමන්නේ. මේ තාත්තර පියපුත්ත මොකද පියව? ආගමන්නේ. හරි මේ 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 තාත්තර මූණ බලන් කියලා තියෙනවද කවදා හරි දවසක තාත්තේ මං ඔයාට ආදරේ කියලා? තාම නෑ. නෑ කියලා නෑ කිසිම කියලා නෑ. හරි උදිකාරෝ ගාතාව පොඩ්ඩක් මතක් කරගන්න. තාත්තලා අපිට කවදාවත් අමතක කරන්න බෑ. කවදාවත් මම කරන්න බෑ. මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම චරිතය ඇත්තටම. කියන්නේ හැමදේම එයාින්ද මෙව්වා. හැමදේම ජොබ් එක ඉඳන් හැමදේම එයාගේ අඩිතාලම තමයි. හැමදේම එයා තමයි දුන්නේ. තාත්තා කියන්නේ තාත්තා කෙනෙක්ට වඩා එහා ගිය පෙක්කෙනෙක් මට නම්. හැම වෙලාවෙම මගේ පිටවස හිටපු පෙක්කෙනෙක්, සහෝදරයෙක්, ඒ වගේ හොඳ යාළුවෙක් වගේ හිටිය මාත් එක්ක. හැමදේම තාත්තා කියන තැනින් එයා මම මැන්නේ නැහැ. ජය වේවා. අපි යමු ඉස්සරහට. තව කෙනෙක් බලමු අහලා. නම? මම රොමේෂ්. රොමේෂ් කොහෙද? මං ගම්පහ. ගම්පහ. රයිට්. ජොබ් එක කරනවද? ඔව් ජොබ් එක කරනවා. තාත්තා මොකද කියන්නේ? තාත්තා කිව්වහම ඉතින් වචන කීපයකින් නම් ඉතින් නිර්වචනය කරන්න බෑනේ. ඒ වගේනේ මගේ තාත්තා ඇරෙට ඉතින් මට නම් හොඳ එක්කෙනෙක් හම්බ වෙලා තියෙනවා. ඉතින් සාපේක්ෂයි ඉතින් මිනිස්සුන්ට හම්බෙන තාත්තා ඇරෙට. තාත්තා එයා නම් ඉතින් ගොඩක් මෙහෙම එයා සාමාන්‍යයෙන් දුර පළාතේ ඉඳලා ඇවිල්ලා මුලින්ම ගම්පාට පදිංචිට ඇවිල්ලා තනියෙන් ගේමක් ගහලා අපිව තදවඩාගෙන එයාගේ උතුගන්ට කියා දැන්ට කරලා තිනවා. තනියෙන් ගේමක් ගහලා මුළු පවුලම රකින්න ආ කියලා තමයි කියන්නේ තාත්තා. තාත්තගේ හිස මත තියෙන බර ගැන නම් ඔයාලට තේරුමක් නැතුව ඇති. ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් අපිත් දැන් අර මූකුර අයද්දිනේ අපිට තේරෙන්නේ මේ දේවල් මෙහෙමයි කියලා. සාමාන්‍යයෙන් අපේ වයසත් එක්ක වරද්දි දැන් අපේ තාත්තලා අපේ කාලේ
ගැන බැඳ ලිවරලා නමනුත් හදාගෙන ඒගොල්ල වක්කීම දැන අපි තාම මේ වක්කීම අරගෙන නැහැනේ. වගකීම් ලැබෙන්න ලැබෙන්න තාත්තලා සැහැණ වෙනස් වෙනවද? මම නම් ඒ කියන්නේ මෙහෙමයි දැන් මම දකින විදියට කියන්නේ පෞල් වාසිමුදාගේ සමහර පෞල් වාසිමත් එක්ක එහෙම වෙනස් වෙනවා. ඒ කියන්නේ මට අපේ තාත්තා දෙකම මෙතනයි මට එක තාත්තා එන ඉන්නේ. තියාගෙන මට එහෙම වෙනසක් දුන්නේ නැහැ. තාත්තර වන්දන ගාතව දන්නවද? ඔව්. දැන් කියන්න බෑද? පුළුවන්. දැන් කියන්න පුළුවන්. පුළුවන්. මතකයි. වචන ටික මතකයි. ඔව්. කියෙමුද බලන්න? දැන් ගාතව කියන බුද්ධිකාරෝ වලින් ඉත්ත තුම්බිත්තාගේ පුතා. තුම්බිත්තා. ඔව්. තුම්බිත්තා. තුම්බිත්තාද තුම්බිත්තා. එම අයගෙන හරි ගමන්න 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 හරි අපි සෝබතන ජයව ටිකක් ඉදර මේ කොළඹ කාර් බහුල වුණාට මේ දෙන්න අපි දැක්ක ගමන් අහක බලන් ගියේ නෑ මුලින්ම කියනවා අයිබෝවන් කියලා අයිබෝවන් අයිබෝවන් ඔයාගේ නම මං කවිඳු මං උවිනි රයිට් අපි කොතනින්ද පටන් ගන්නෙ හරි දෙන්නෙක් ඉන්නවනේ මං ටග්ගල ටක් ටක් ටක්ගල පොඩි ප්‍රශ්නයක් අහන්නම් අපි මේ තාත්ත ගැන කතා කරන්න හදන්නේ තාත්ත ගැන කතා කරද්දී ගොඩාක් දේවල් හැමෝටම තියෙනවා. ඔයාටත් ගොඩක් දේවල් ඇති. අපි කෙටියෙන් වචනයක් කැමති දැනගන්න. ඇත්තටම තාත්තා නැති වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඇත්තටම එක පාරට වුණ දෙයක්. ඒ කියන්නේ අපි හිතුවත් නැතුව ඒක වෙච්ච දෙයක්. ඉතින් එක පාරට අර තාත්තා ළඟින් ඉඳලා එක පාරට අපි නොකියම ගියේ එක පොඩ්ඩක් දරාගෙන ඇත්තටම ගොඩක් අමාරු වුණා. ඊට පස්සේ ඉතින් කොහොම හරි පවුලේ මං විතරයි ඉන්නේ. ඉතින් එතකොට පවුල එක පාර ලොකු වගකීමක් මගේ කරට වැටුණා හැමදේම කරගන්න වුණා තනියෙන් ඉතින් හරි එක පාරක හරි වේදනාවක් එක පාරට මම තමයි මුලින්ම දැක්කෙත් නැති වෙලා ඉන්නවා ගෙදරමයි නැති වුණේ කිසිම අසනීපයක් මොකුත් තිබෙන්නේ නැතුව ඉතින් එක පාර හරි අමාරු තාත්ත ගැන ලොකු බරක් දවසෙන් දෙකෙන් ආවා කියලා කිව්වා තාත්ත නැති වුණාට පස්සේ එහෙමනම් තාත්ත කොච්චර බරක් ඒ ජීවිතේ ඉන්න කාලය තුල හිස මත තියාගෙන ඉන්නේ නැද්ද අනිවාර්යයෙන්ම ඒක ඒක ඇත්තටම ඒක දැනුනේ තාත්ත නැති වුණාට පස්සේ එකපාරේ බර මගේ කරපිටට ආවට පස්සේ මං හිතුවේ නෑ ඉච්චර බරක් එහෙම තාත්ත කෙනෙක් වශයෙන් යා එහෙම තියන් ඉදී කියලා අනික ඒක හැමෝම කරන දෙයක් නිසා ඒක එච්චර ඒ කාලේ ඇත්තටම තේරෙන්නේ නැහැ ඉතින් ඒ තාත්තා ඉතින් අපිට හැමදේම කළා ඉගෙනුවා රස්සාවක් කරන්න ජොබ් එකක් කරන්න හොඳ තැනකට ගත්ත තාත්තා ඔව් අනිවාර්යයෙන් ඔයා මාත්ත් එහෙම තමයි. තාත්තා ගැන මොකද කියන්න තියෙන්නේ? තාත්තා කියන්නේ මගේ පණ. තාත්තර බැනලා නැද්ද කවදාව? නෑ. ඔයා? සමහර වෙලාවල චූටි චූටි දේ බැනලා නෙමෙයි පොඩි පොඩි කේන්ති ඇවිල්ලා තියෙනවා මෙහෙමයි. ඒක නමුත් බැනලා කරලා නැහැ. ඔයා නිසා තාත්තගේ ඇස්වල කඳුළු ඇවිල්ලා නැද්ද? නෑ නෑ නෑ. මම දැන් තියෙනවා. මම බඳින එකට තාත්තට දුකයි. ආ. ඒ කියන්නේ තාත්තා ඔයාලගේ යන්නේ එක නිසා දුක. ඔව්. තාත්තගෙන් මං ඈත් වෙනකොට තාත්තට දුකයි. ඒක තමයි එයා පෙන්නන්නේ. එයාට ඒක දන්නවා. තාත්තල එහෙම තමයි. තාත්තර වඳින ගාතව මතකයිද? ඔව්. ඔයාට? ඔව්. කියමුද? බුද්ධිකාරෝ අලෙංගිත්වා තුබිත්වා පී බුද්ධකං රාජමජ්ජං සුපටිත්තං පීතුපාදං නමාම. මතකයි. හරි. බරටම අරගෙන යන්නේ නම්. අපි මේ පුංචි පවුලට සුබපතනවා කොළඹදී අපිට හම්බ වුණේ තාත්ත ගැන හරි ආඩම්බරෙන් කතා කර පවුලක් පවුලක් වෙලා නැහැ තාමනේ වෙන්න ඉන්න පවුලක් අපි සුබපතනවා තවත් තාත්ත කෙනෙක් හම්බ වුණා අපිට තාත්තලා ගැන කතා කරද්දී කොළඹ ඇවිදින ගමන් මේ මට වාගේ නම කියන්න මගේ නම රත්නායක 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 මහත්තයා දැන් ඔයත් දැන් තාත්ත කෙනෙක් ඔව් ඔව් දැන් මගේ දැනේ මොනිබුරාලත් ඇදි ඉන්නවා දැන් මේ හොඳ අත්දැකීම් තියෙනවා ඔව් එහෙමයි තාත්ත කෙනෙක් විදියට තමන්ගේ තාත්ත ගැන වචනයක් කතා කරන්න අවස්ථාවක් හම්බුනොත් ලෝක පීවරුණගේ දිනේ වෙනුවෙන් මොකද්ද කියන්න තියෙන්නේ තාත්තගෙන් වරදක් වෙලා නැහැ අපිට එන කියන්නේ නැහැ ඉතින් තාත හව පොයටම සිල් සමාදන් වෙනවා කන්තලී වැඩ කරනවා ඒක තමයි කරගෙන හිටියේ දැන් ජීවතුන් අතරන්නේ නැහැ තාත්තත් එක්ක රණ්ඩු වෙලා නැහැ එහෙම කවදාකවත් එහෙම නැහැ කවදාකවත් කිසිම කෙනෙක් රණ්ඩු වෙලා නැහැ පිරිමි හත් දෙනෙක් ඉන්නවා මගේ පවුලේ
තාත්තත් එක්ක තාත්තා ඔයාට බැනලා ගහලා නැද්ද? නෑ නෑ ආ පොඩි කාලේ නම් ගහන්නේ නැති ආර ඉස්කෝලේ යන. තාත්තට වඳින ගාතව මතකයි? ඔව්. ඔව් 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 මතකයි. කීමුද බලන්න. මතක නැහැ වගේ. ලැබුණේ නැහැ. දැන්ට මතක නැහැ. තාත්තට වඳින ගාතව මතක නැහැ. ඔය අත්තාත්තගනේ. ඔව් එහෙම නම් තමයි ඒක ඉතින් එහෙම මතක් වෙන්නේ නැහැ නේ දැන්. අපේ ඔය ඇදීනේ. හරි ගමන්නේ. ලෝක පියවරුන්ගේ දවසේදී ලෝකෙම ඉන්න තාත්තලාට මොකද්ද කියන්න දෙන්නේ? ඈ. ඔය තාත්තලාට නම් හොදක් වෙන්න ඕන ඉතින් මේ කන්නේ බොන්නේ නැති කට්ටියනේ ඉන්නේ බොන කට්ටියනේ ගොඩක් ඉන්නේ. එහෙම නැතුව ජීවත් වෙනවා නම් හොඳයි. හරි. අපි තාත්තලා ගැන කතා කරමු එනං හැමෝටම අපි ආරාධනා කරනවා අපිත් එක්ක කොහොමම ඉන්න ෂායිෆ් YouTube channel එක බලාගෙන ඉන්න අපි යමු ඉස්සරහට. පුංචි පවුලක් හම්බ වුණා. තාත්තා ළමයි එක්කම ඇවිල්ලා බඩු අරන් දෙන්නේ මේ පිටකොටුවට. තාත්තලා එහෙම තමයි. දැන් අද දවසේ වැඩ කරලා මේ අන්තිම වෙලාවේ දාවේ වැඩ ඉවරලා තමයි ආවේ ඉතින් වැඩ වෙලා කියන්නේ මේගොල්ලන්ට ඉතින් අද බෑග් එකක් ඕනේ ගුවා මෙයාට සෙරප්පු ඕනේ ගුවා ඉතින් ඕකයක් වයින් එනවා කට්ටිය එකතු වෙලා එකතු කරගෙන එනවා කොහොම හරි මේ දේවල් කරගෙන කරගෙන ජීවිත ජීවිකාව වරගෙන යනවා කරගන්න අමාරුයි ඉතින් කොමාරිස් බැලන්ස් කරන් යනවා මොකද මේ දින ආර්ථිකයත් එක්ක අමාරුයි කරන්න වැඩි එතන බැලන්ස් කරන් ළමයි ප්‍රශ්නත් එක්ක තුන් අපයි පස් දෙනා ඉන්නේ මේ ලස්සන වැඩේ කරා යනවා කිසි අවුලක් නැතුව මේ පුතා ඒ පොඩි පුතේ එන්න පුතේ රයිට් පුතාගේ වයස කීයද 14 14යි ඔරයිට් තාතර වඳින ගාතව දන්නවද මතක නැහැ නෑ එකපාර මතක් වෙන්නේ නැද්ද නෑ තාතර වඳිනවද ගාතව කියලා වඳින්නේ නැහැ නෑ ගාතවක් දන්නේ නැහැ දන්නව මතක නැහැ මතක නැහැ එන්න දුවේ පුතාට මතක නැහැ කිව්ව බලමු දුවගෙන් අහලා තාතර වඳින ගාතව දන්නවද මතකයි ඔයාට කියන්නකෝ කියන්න පුළුවන්ද ඔයාට පුළුවන් පුළුවන් රයිට් අම්ම බඩක් එනු කිසරාට මේ අම්මා තාත්තන වඳින ගාතව දන්නවද උද්ධිකාර උද්ධිකාර උද්ධිකාරෝ අරෙන් ගෙත්තා තුන් ගෙත්තා පිය පුත්තට හා ඊට පස්සේ රාජ්‍ය මත්තා තව දිත්තිකා පීතු පාදන් නම අම්මා තාත්තගෙන මොකද කියන්න දෙන්නේ ඔයාගේ තාත්තගෙන මගේ තාත්තු මට හරි ආදර ළමයිට හරි ආදර මගේ තාත්තා හරි හොඳයි තාත්තා අස්ම ළමයිට පුදුම ආදරයක් තියෙන්නේ ළමයි තරන් නෙමෙයි ඔක්කොටම ආදරේ මගේ තාත්තා ගැන කියන්නේ කිව්වොත් හදන්නේ හරිම හොඳයි තාත්තා තාත්තායි අම්මයි දෙන්නම හරිම හොඳයි හොඳයි තාත්තලා අපේ ජීවිත නාලෝකයක් තාත්තා ගැන හරි ආඩම්බරෙන් කතා කරා මේ අම්මා අපි එනං ඉස්සරහට යමු මේ කට්ටිය මේ ඇවිල්ලා මේ බඩු ගන්න අපගම අපිත් එක්ක අපි මේ කැමරා ඇසර අහුනේ තාත්තා හරි ආඩම්බරෙන් අපේ තාත්තා ගැන අපිට කියන්න පුළුවන් ඒ වගේම තමයි මේ අපිට හම්බෙන කට්ටියත් හරිම ආඩම්බරෙන් තාත්තා ගැන කියන්නේ. තවත් කෙනෙක් හම්බ වුණා. මං ඉස්සෙල්ල වාගේ නම දැනගන්න කැමතියි. මගේ නම දීප්තිකා සරෝජනී. දීප්තිකා. තාත්තා තාත්තගේ නම? තාත්තගේ නම ධර්මසේන. අපි අම්පාරේ. දැන් කොළඹ තමයි ජීවත් වෙන්නේ. තාත්තා ගැන හැතරම කියන්න ගියොත් ඉතින් මේ ලෝකේ වචන නැහැ. අම්මා තාත්තා කියන දෙන්න ගැනම. ඉතින් විශේෂයෙන්ම තාත්තා කියන්නේ ගෑනු දරුවෙක්ගේ මුදුන් මල්කඩ වගේ තමයි මම සලකන්නේ. මගේ තාත්තා ගොවියෙක්. ඇත්තටම දුක් විඳලා තමයි අපි මේ තත්ත්වයට ගත්තේ. අදටත් මාව මේ තත්ත්වෙන් හදලා තිනවට මං ආඩම්බර වෙනවා. මොන අගහිංගකම් තිබ්බත් තාත්තෙක් අපිව බඩගින්නේ තියලා නැහැ. අදත් තාත්තට අවුරුදු 70ක් වෙනවා. ඒත් කතා කරන හැම මොහොතකම අපි හොඳින්ද කියන එක තමයි එයා ඉස්සෙල්ලාම හොයලා බලන්නේ. ඉතින් මං හිතනවා මේ ලෝකෙ ඉන්න හැම තාත්තා කෙනෙක්ම ඒ වගේ වෙනවා නම් හොඳයි. අද සමාජ දිහා බලනකොට තාත්තලාගේ අනිත් පැත්තක් තියෙනවා කියන්න මම දකිනවා. හරි. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. තාත්තා. තාත්තගෙන් කෝල් එකක් එනකොට කෝල් එක කට් කරලා එව නැත්තම් ආස නොකර ඉඳලා තියෙනවද? කවමදාකවත් නැහැ. අතපසු වීමකින් මිස් කෝල් එකක් තිබ්බත් අනිවාර්යයෙන්ම තාත්තට කතා කරනවා. තාත්තට බැනලා තියෙනවද? පුංචි කාලේ නම් නොතේරුම්කමට තාත්තා උදේට අවදි කරනකොට එහෙම තාත්තා පොඩ සද්ද දාලා තියෙනවා. අද ඇත්තටම ඒ ගැන දුක් වෙනවා. නෑ ඔයා තාත්තට බැනලා තියෙනවද? උදේට ඇහැරවනකොට ඉස්කෝලේ යන්න ඉතින් බනිනවා අනේ තාත්තා තව නිදා ගන්න දෙන්න එහෙම කියලා. ඒ වුණාට දැන් අද මමත් අම්මා කෙනෙක් ඉඳා
මට තේරෙනවා තාත්තෙක් ඒ දවස්වල අපි අවදි කරේ මොන හේතුවක් හින්දාද කියලා. ජීවිතේම අවදි කරන්න හැමදාම තාත්ත අපිත් එක්ක ඉන්න වටිනා කියන සම්පතක්. තාත්තර වඳින ගාතාව මතකයිද? ඇත්තටම මතකයි. උද්ධිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පියපුත්තකං රාජමජ්ජන් සුපටිත්තම් පීතුපාදන් නමමහ. අත් දෙක එකතු කරලා තමන්ගේ තාත්තට වැඳා ගාතාව කියන ගමන් අපි යමු. තමන්ගේ තාත්ත ගැන අනිත් අය මොනවද කියන්නේ? යමු ඉස්සරහට. මේ රබුඩන් කීයද මේ අංකල්? අපුට 100ට 20යි මත්තයා. මේ ගොඩම? ගොඩම 100යි. ඔව් මෙතන තියෙන 35ක් ඉවර කරන්න දෙන්නේ 100ට. හා. හරි. අපි මේ රබුඩන් ගැන තව පොඩ්ඩකින් කතා කරමු. මේ ඔයා තාත්ත කෙනෙක් කියලා මට පේනවා බැලු බැල්මට. ඔව්. ඔව් මම තාත්ත කෙනෙක්. මට දරුවෙක් ඉන්නවා. තාත්ත ගැන කතා කරද්දි ඔයාට ගොඩාක් දේවල් කියන්න ඇති. මට මගේ තාත්තගේ වටිනාකම තේරෙන්නේ මගේ තාත්තා නැති වුණේ දවසේ. දැන් මගේ තාත්තා හිටිනා මම මගේ තාත්තා මං ස්ථේවයි බලා ගන්නවා. එච්චරට මට මගේ තාත්තා මට එච්චර වටිනවා. දැන් අපේ තාත්තයිලා අපි හදන්නලා සෑහෙන දුක් විඳා. සෑහෙන දුක් විඳලා තමයි අපේ තාත්තා අපි මේ තත්ත්වයට ගෙනාවේ. උගන්වලා කරලා ඔක්කොම කරලා අපි තාත්තගේ වටිනාකම දැනගන්නකොට අපේ තාත්තා නැහැ. දැන් ඉන්න දරුවෝ හරි දෙමව්පිය ගැන දෙමව්පියන්ගේ වටිනාකම දැනගන්න ඕන නම් ඒක ලොකු දෙයක්. ඒතකොට ඒ ළමයින්ට දැන් මං කියව වචනේ කියන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ මොකද තාත්තගේ වටිනාකම තේරෙන තාත්තල නැති වෙන්න ඕන. අනේ ඒ දුක වේදනාව මට හිතර තියෙනවා තාත්තට හරියට සලක ගන්න බැරි වෙච්ච දේ. තාත්තට හරියට සලක ගන්න බැරි වුණා. ඇයි ඒ? අපිට ඒ කාලේ අපි සාමාන්‍ය රස්සාව කරන කාලේ අපි තාත්තා නැහැ. අපි ඉගෙන ගන්න කාලේ තාත්තා අපිට ජීවිත උදාර ඉගෙනුවා කොහොම හරි. අරපය කලන එක උදාර හදලා අපි ඉගෙනුවා. ඉතින් අපේ තාත්තට අපිට සරගන්න හම්බුන්නේ නැත. අපි රස්සාවක් කළා මේ කරන කාලේ එනකොට තාත්තා නැහැ අපේ ජීවිත උදාර. අන්න ඒකයි වේදනාව හිතට ඉන්නේ. තාත්තට සලක ගන්න බැරුණාට පස්සේ ඔබටත් පසුතැවෙන්න වෙයි. ඒ නිසා සමහර දේවල් පස්සර දාන්න එපා, පෙරට තියන්න. සමහර දේවල් ඔබෙන් අමතක වුණොත් සමහර වෙලාවට පස්සේ දුක් වෙන්න වෙයි. මේ තාත්තා කියන්නේ ඒක තමයි. මේ දැන් ඔයා තාත්ත කෙනෙක් විදියට දරුවන්ට ලොකු හැඟීමක් තියෙනනේ. ඒ දරු කැක්කුම තියෙනවනේ. ඉතින් ලෝකෙට මේ පියවරුන්ගේ දවසේ මොකද්ද කියන්න තියෙන්නේ? සෑම දරුවෙක්ම තමන්ගේ තාත්තව හොඳට ආරක්ෂා කරගන්න. තමන්ගේ ඇස් දෙකට වැඩි වටිනා තාත්තා. තාත්තලගේ සමහර තාත්තලා ඇති පරිදි කරන තාත්තලා ඇති. ඒකට හැමෝම එහෙම නෙවෙයිනේ. ඉතින් ඒ තාත්තලව ළමයි බලා ගන්න හොඳට ඇස් දෙක වගේ. එතකොට මං පස්සෙ වෙනවාගේ පසුතැවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැම තාත්ත කෙනෙක්ම සෑහෙන දුකක් කට්ටක් කන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. මේ තාත්තත් රබුටන් විකුණනවා. තමන්ගේ දරුවන්ගේ බඩවල් පුරවන්නේ. කොළඹ වටේම ඇවිදගෙන ගිය ආ තාත්ත ගැන කට්ටිය මොනවද කියන්නේ කියලා අපි හොයාගෙන. ඉතින් කට්ටිය විවිධ අදහස් කිව්වා. ඉතින් ගොඩක් තැන්වල කියවෙච්ච දෙයක් තමයි තාත්තට අපි මීර වඩා සලකන්න තිබුණා නම් හොඳයි. සමහර දේවල් තියෙනවා පස්සේ තමයි අපිට තේරෙන්නේ. ඔබටත් ඒ වගේ අවස්ථා තියෙනවද? තාත්තර සැලකුවා මදි වගේද? අපි මේ වීඩියෝ එක අද දවසේදී ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් තමයි ඔබ වෙනුවෙන් අරගෙන ආවේ. ෂා FM YouTube channel ඔස්සේ බලාගෙන හිටිය හැමෝටම ස්තුතියි කියලා අපි කියනවා. මීට වඩා හිතන්න දෙයක් අපි ඉතුරු කරනවා තාත්ත ගැන. තාත්ත ගැන හිතන්න හොඳම කාලයයි මේ. අද ලෝක පියවරුන්ගේ දවසේ ලෝකෙම ඉන්න පියවරුන්ට උපහාරයක් වේවා, නිදුක් නිරෝගී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වේවා.